ස්තුතියි ඔබ සැමට. සදහවත්නි, පෘථග්ජන පුද්ගලයන්ට අකුසලයට නැඹුරු වීම පහසු බවත් කුසලයට නැඹුරු වීම අපහසු බවත් පෙන්වා දෙන බුදුරජාණන් වහන්සේ නිරන්තරයෙන් කුසල් ධම්මී හැසිරෙන්නට මඟ පෙන්වා දෙනවා. එමඟ ඔබට නිරන්තරයෙන් පෙන්වා දෙන බෞද්ධ ගුවන්විදුලියේ මේ පැයට නියමිත උතුම් සදහම් දේශනාව ඓතිහාසික මාතර විහෙරහේන පූර්වාරාම රාජමහා විහාරස්ථ අපගේ දක්ෂිණ ශාඛා මැදිරි පරිශ්‍රයේ සිට මෙලෙසින් සංවේදනය කරන්නටයි සූදානම් වන්නේ. මෙම ධර්ම දේශනා පැවැත්වීම සඳහා අප සෑම කෙරෙහි අනුකම්පාවෙන් මෙහි වැඩම කොට වදාළ ගෞරවනීය ස්වාමීන්ද්‍රයන්න් වහන්සේ, කරන්දෙණිය උණගස්සෙල සිරිනිවේ සාරාමාධිපති ශාස්ත්‍රපති පූජ්‍යපාද පිටිගල ධම්මවිනීත පින්වත් සාමීන් වහන්සේ අපි සියලු දෙනා සාදු නාද පවත්වමින් නමස්කාර පූර්වකව පිළිගනිමු. සාදු සාදු සාදු. එසේනම් සදහවත්නි, අපි සියලු දෙනා මේ උතුම් සදහම් දේශනාව ශ්‍රවණය සඳහා සූදානම්ව ඊට පෙර ආතුව පංචශීලයේ සමාදන් වීම සඳහා සාදු නාදයක් පවත්වමින් තෙවරක් නමස්කාර පාඨයේ සජ්ජායනා කරමු. සාදු සාදු සාදු. අවසරයි අපේ හාමුදුරුවනේ. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒුතියංපි බුද්ධං සරණං ගච්ඡාමි. ဒුතියංපි බුද්ධං සරණං ගච්ඡාමි. ဒුතියංපි ධම්මං සරණං ගච්ඡාමි. ဒුතියංපි ධම්මං සරණං ගච්ඡාමි. ဒුතියංපි සංඝං සරණං ගච්ඡාමි. ဒුතියංපි සංඝං සරණං ගච්ඡාමි. ဒුතියංපි බුද්ධං සරණං ගච්ඡාමි. ဒුතියංපි බුද්ධං සරණං ගච්ඡාමි. ဒුතියංපි ධම්මං සරණං ගච්ඡාමි. ဒුතියංපි ධම්මං සරණං ගච්ඡාමි. ဒුතියංපි සංඝං සරණං ගච්ඡාමි. ဒුතියංපි සංඝං සරණං ගච්ඡාමි. තිසරණ ගමනං සම්පුන්නං ආනභන්තේ. පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණේන සද්ධින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කත්වා
අප්පමාදේන සම්පාදේත. ආම්බන්තේ සාධු සාධු සාධු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. සේලෝ යථා ඒක ඝනෝ වාතේන න සමීරති ඒවං නින්දාපසංසාසු න සමින්ජංති පණ්ඩිතාති තී. ධර්මශ්‍රවණා බිලාසී සදැහැති වාසනාවන්ත පින්වත්නි, අද බෞද්ධයා ගුවන් විදුලියේ මේ පැයට නියමිත ධර්මානුශාසනාවේ දායකත්වය දරමින් පිනැති ඔබ හැමට ධර්මාවබෝධය ලබන්නටත් දහම් ශ්‍රවණයට හිමි ආනිසංස හිමි කරගන්නටත් නිවන් මඟ සාධනය කර ගැනීමට මඟ පාදා ගන්නටත් මේ ධර්මානුශාසනාව බොහෝ කොට පිහිටෝපකාර වේවා කියන අදිෂ්ඨානය පෙරදැරි කරගෙන දහම් ශ්‍රවණය කරමු. පින්වතුනි, තථාගත මගේ බුදුරජාණන් වහන්සේ මේ ලෝකයට තථාගත ශ්‍රී සද්ධර්මය දේශනා කළේ සත්වයාගේ මෙලව සහ පරලොව අභිවෘද්ධිය හදන්ට. ඒ වගේම තමයි සත්වයාට නිවෙන මග කියලා දෙන්න. නිවීම, සැනසීම, නිවන ඔය වගේ වචන ටිකක් නෙති. සැනසීම. සැනසීම කියන්නේ මොකක්ද? දැන් අපි හිතමු බොහොම දුර බැහැර ගමනක් ගිහිල්ලා අපි හිතමු බස් එකේ උදේ ගිහින් හරියට මහන්සි වෙලා රස්තියාදු වෙලා දහඩිය දාගෙන හැන්දෑ වෙලා ආපස්සට ගෙදරට එනකොට බස් එකෙන් බහිනකොට අර තිබිච්ච වෙහෙස මහන්සිය යම් ප්‍රමාණයකට අඩු වෙලා
ඒ මොකෝ යටිහිත දන්නවා තව ටිකක් දුර පයින් ගියාම ගේ හම්බ වෙනවා කියලා. ඇවිල්ලා මිදුලට පය තියනකොට තවත් සෑහෙන්න සහනයක් දැනෙනවා. දොර ඇරගෙන ගෙට ගොඩ වුණාම පුදුමාකාර සැනසිල්ලක් ලැබුවයි කියනවා. වතුරු වීදුරුවක් අරගෙන පානය කරලා කියනවා ඇතියාන්තං නිවන් දැක්කා වගේයි කියලා කියනවා. නේද? දැන් කොහෙද නිවන තිබුණේ? ගෙදර නේද? ගෙදර තිබුණේ කොහෙවත් නෙවෙයි වෙන. නිවහනේ නේ තිබුණේ. නිවහන මම නිතරම මතක් කරන බණපදයක් මේ කියන්නේ. නිවහන අකුරු කීයද? 4යි. හයන්න කපමු. මොකක්ද ආවි? නිවන. ඔන්න බලන්න. දැන් නිවසක සැනසිල්ල, නිවසක සහනය, නිවසක සුවය, නිවසක සැපය ලැබපු නැති කාටවත් නිවනේ සැනසිල්ල, නිවනේ සුවය, නිවනේ සැපය මේ යයි කියලා තේරුම් කරන්න අමාරුයි අද කාලේ. ඒක අමාරුකම. එහෙනම් අපි නිවන හොයාගන්න ඕන නිවස තුලේ. නිවස තුල කොහොමද අපි නිවන හදාගන්නේ, නිවීම හදාගන්නේ, සැනසීම හදාගන්නේ? නිවන ගැන කතා කරන හැම තැනකම කියන්නේ සැපත් එක්ක එකතු කරලා නේනි. නිවන් සැප. සැපට අදාළ කරන වචන තමයි නිවනත් එක්ක නිතරම ගලපලා තියෙන්නේ. අමෘත මහා නිවන. ඔය බලන්න. ඉතින් අමෘතයේ තියෙනවා නම් ගොඩක් සැපයිනේ. ඉතින් බලන්න මේ නිවන එහෙම නැත්තං නිවීම, එහෙමත් නැත්තං සැනසීම නිවසක් ඇතුලේ, ගෘහයක් ඇතුලේ ගොඩනගා ගන්න ඕන කරන එකක් මුලින්. පුහුණුවකින් ගන්න ඕන එකක්. ඒක නිසානේ නිවන් දකින්න ප්‍රතිපදාවක් ඕන කියලා කිව්වේ. පිළිවෙතක් ඕන කියලා කිව්වේ. ඔය කියන්නේ පුහුණුව කියන එකනේ. දැන් පුහුණුවක් නැතිව ගුරුවරයෙක් වෙන්න පුළුවන්ද? ගුරුවරියක් වෙන්න පුළුවන්ද? පුහුණුවක් නැතිව ග්‍රාම නිලධාරී හෝ නිලධාරිනියක් වෙන්න පුළුවන්ද? පුහුණුවක් නැතිව පොලිස් නිලධාරියෙක් වෙන්න පුළුවන්ද? පුහුණුවක් නැතිව හමුදා නිලධාරියෙක් වෙන්න පුළුවන්ද? බලන්න කල්පනා. පුහුණුවක් නැතිව හාමුදුරුවෝ කෙනෙක් වෙන්න පුළුවන් කියලා හිතනවද? හාමුදුරුවෝ කෙනෙක් වෙන්න පුහුණු ඉස්සෙල්ලාම ගිහි කාලේ පන්සලට බාර දුන්නාම එතන පැවිදි වෙනකම් පුහුණු කරනවා. පැවිදි කරාම ඒත් හාමුදුරුවෝ නෙවෙයි සාමණේර කාලේ නියම හාමුදුරුවෝ වෙන්නේ උපසම්පදා වුණාම. උපසම්පදාව ගත කරන්න ඕන කරන පුහුණුව තමයි අර සාමණේර කාලේ ලබන්නේ. හැම එකටම පුහුණුවක් ඕන. එතකොට නිවන කියලා කියන්නේ තරා පුහුණුවක් තුලින් ලබන්නා වූ ප්‍රතිඵලයක්. ඒ පුහුණුව තමයි ওই ප්‍රතිපදාව කියලා කිව්වේ. එතකොට ගෘහය තුලින් නිවන හෙවත් නිවීම නැත්තං සැනසීම හොයාගන්නේ හැටි තථාගත මගේ බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරලා දුන්නා. නිවසේ කවුද ඉන්නේ? නිවැසියන්. නිවසේ ඉන්නේ නිවැසියා. නිවසේ වාසය කරන වැසියා. එතකොට නිවසක් ඇතුලේ ඉන්න අයට පොදුවේ අපි විවාහාරයේදී කියනවා පවුල කියලා. පවුල. පවුලක් ගත්තාම ප්‍රධානම සමාජිකයෝ දෙන්නෙක් ඉන්නවනේ නේද? ගෘහ ප්‍රධානියා සහ ගෘහ ප්‍රධානිය කියලා කියන දෙන්නෙක් ඉන්නවා. මේ දෙදෙනාගෙන් පටන් ගන්න පවුල් ජීවිතය, ගෘහ ජීවිතය විකාශය වෙනවා ඊට පස්සේ. දරුවන්, දරුවන්ගේ දරුවන් ආදී විදියට. දරුවන් ගොඩ නැගෙනකොට මොන්න පවුලක් ගොඩ නැගුණා. දැන් මේ පවුල නිවන දක්වා යන ගමන් කරන
පිරිසක් බවට සමාජිකයෝ බවට පත්වෙන්න ඕන. ඒ මග මේ දහමේ හඳුන්වලා තිබෙනවා. ඒ මග එදා අය අනුගමනය කළා. ඒ නිසා පවුල් පිටින් නිවන් දැකපු තැන් අනන්තයි මේ දහමේ. පවුල් පිටින්ම නිවන් දැකපුය. කොටිම්ම කියනවා නම් පින්වතුනි වැඩි පවුල් වල අය පවා. මහවැද්දයි මහවැද්දි දරුවෝයි එක වැද්දෙක් හිටියා. එයාට හිටිය පුතුම හත් දෙනේ. පුතු හත් දෙනා විවාහ වෙලා. එතකොට පවුලට දැන් ලේලිවරු හත් දෙනෙකුත් තියෙනවා. 14යි. අම්මයි තාත්තයි 16යි. එක පාරටම මේ ඔක්කොම මේ දහමේ ප්‍රතිඵලය නෙලාගත්තා. මලන්ඩක ගෘහයක් ඇතුලේ නිවසක් ඇතුලේ නිවීම හදාගන්නේ කොහොමද කියලා. ඒකයි මම කිව්වේ අතීතයේ ඒ තත්වයේ ගොඩනගාගත්ත භාග්‍යවතුන් වහන්සේගේ ඉගැන්වීම අනුගමනය කිරීම තුල. ඇයි වර්තමානයේදී ඒ තත්වේ නැත්තේ? බුදුරජාණන් වහන්සේගේ පිහිට ධර්ම රත්නයේ ඒ ලබන්න තියෙන සැනසිල්ල සංඝ රත්නයෙන් ලැබෙන ආශිර්වාදය නිවැසියන් වර්තමානයේ ලබා ගන්න කටයුතු කරනවා කියලාද අපේ පිනුතුන් හිතන් ඉන්නේ. දැන් අපි පොදුවේ ගත්තාම තුනුරුවන්ගේ ආශිර්වාදය ඕන කරන්නේ පණ තියෙන අයටද පණ නැති අයටද? තුනුරුවන්ගේ ආශිර්වාදය ඕන කරන්නේ පණ තියෙන අයට. අපි බුදු සරණයි කියලා අපි කියනවනේ. දැන් බුදු සරණයි කියන්නේ පණ තියෙන අයටද පණ නැති අයටද? පණ තියෙන අයට. එහෙනම් ඔය හැම තැනම ගෙවල් වල ගහලා තියෙන මෙම නිවසට බුදු සරණයි කියලා නිවසට පණ නැණි. හදාගෙන එන ගෙවල් වල ගඩොල් බැම්මි ගහලා තියෙන නේද මේ නිවසට බුදු සරණයි කියලා. ඒ මොනවද තියෙන්නේ? වැලි, සිමෙන්ති, කොන්ක්‍රීට්, යකඩ. ඒවට බුදු සරණ වැඩක් තියෙනවද? බුදු සරණ ඕන මෙම නිවැසියන්ට නේද? කොහොමද සංශෝධනය කරන්න ඕන? නිවැරදි වෙන්න ඕන මෙම නිවැසියන්ට බුදු සරණයි. මෙම රතයට බුදු සරණයි. ඒ කියන්නේ රෝද හතරට, සුක්කානමට නේද, චැසියට, සීට්වලට, යකඩ කෑලිවලට, ඕවට නේ. ඒවට බුදු සරණ වැඩක් තියෙනවද? ඒවට බුදු සරණ ගන්න පුළුවන්ද? අන්න ඒකයි මං කිව්වේ අතීතයේ පවුල් පිටින් තෙරුවන් සරණ ගියා, බුදුන් සරණ ගියා, ධාමේ ප්‍රතිඵල ගත්තා අවබෝධයෙන් වැඩ කරන නිසා. හැබැයි අතීතයට වඩා දැන් සන්නිවේදන ක්‍රම ඉතාම දියුණු. එහෙම වෙලත් ඇයි දැන් අපිට මේ ධර්මයේ ප්‍රතිඵල නැත්තේ? ඔන්න හේතුව අපි විසින්, ඒ කියන්නේ පණ තියෙන අය විසින් ලැබිය යුතු මේ තෙරුවනේ යම් ආශිර්වාදයක් තියෙනවා නම් ඒක ලබා දෙන්න කටයුතු කරලා තියෙන්නේ පණ නැති ඒවට. ඉතින් ගල්ගඩොල් වලට බුදු සරණයි කියලා ගහලා තිබ්බහම පුජ්‍යලයෝ ඒක අනුගමනය කරලා නැහනේ. ඉතින් කොහොමද එතකොට බුදුන් සරණ යන්නේ? ගල්ගඩොල් වලට බුදුන් සරණ යන්න බෑනේ. යකඩ වලට, ඇනමුරිච්චි වලට බුදුන් සරණ යන්න බෑනේ. මිනිස්සු කරන්න ඕන එක. මොකද්ද බුදුන් සරණ යනවා කියන්නේ? බුදුරජාණන් වහන්සේ කියපු දේ කරනවා කියන එක. බුදුරජාණන් වහන්සේ කියපු දේ කරාම තමයි නිවන ලබා ගන්න පුළුවන්කම තියෙන්නේ. gedara nivimak senasimak ළඟා කර ගැනීමට නම් gedara අය විසින් කළ යුත්ත භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කළා. අන්න ඒක අනුගමනය කරන්න ඕන. මුලින්ම ගෘහ ප්‍රදානියාස ගෘහ ප්‍රදානිය ඔවුනොවුන් අනුගමනය කළ යුත්ත මෙය යැයි භාග්‍යතුන් වහන්සේ සූත්‍ර ගානක දේශනා කරලා තියෙනවා. එකක් ගත්තොත් සූත්‍රයක් විදියට සිංහලෝවාද සූත්‍රය.
ස්වාමියාගෙන් බිරිඳට වෙන්න ඕන යුතුයකම් කොටස, බිරිඳගෙන් ස්වාමියාට වෙන්න ඕන යුතුයකම් කොටස. ලෝකයේ පවුල් තියෙන්නේ පවුල් සංස්ථා විදියට ගත්තොත් පවුල් සංස්ථා හතරයි තියෙන්නේ. සංයුත්ත නිකායේ සංවාස සූත්‍රයේදී පවුල් සංස්ථා හතර පැහැදිලි කරලා තියෙනවා. කොයි කොයි පවුල් ගත්තත් මේ හතරෙන් එකකට තමයි වැටෙන්නේ. එක චවෝ චවාය සද්ධින් සංවසති. මල පෙරේතයෙක් මල පෙරේතියක් එක්ක එකට වාසය කරනවා වගේ. දැන් මේ ගෘහ ප්‍රධානී සහ ගෘහ ප්‍රධානී ගැන කියලා තියෙනවා. දෙන්නම නරකයි, දෙන්නම දුස්සීලයි, දෙන්නම අවබෝධයක් නැති නිකන් පව්කාර ජීවිත. චවෝ දේවියා සද්ධින් සංවසති. මල පෙරේතයෙක් එක්ක දෙවඟනක් වාසය කරනවා වගේ. මේ රූපය ගැන නෙවෙයි, මේ කියන්නේ ගුණය ගැනයි කියන්නේ. ගුණය ගැන. දේවෝ චවාය සද්ධින් සංවසති. ඒ තුන්වෙනි පවුල් සංස්ථාව. ඒ කියන්නේ දෙවියෙක් එක්ක මල පෙරේතියක් වාසය කරන වගේ පවුල් ජීවිත. තුනයි. හතර දේවෝ දේවියා සද්ධින් සංවසති. දෙවි කෙනෙකුයි දෙවඟනක එකට වාසය කරන වගේ පවුල් ජීවිත. ඉතින් හති දමාගෙන මහන්සි වෙලා දිව්‍ය ලෝකවල යන්න ඕනද කියලා බලන්න කල්පනා කරලා. ඇයි? ගෙදරම දිව්‍ය ලෝකය කරගන්න හැටි තමයි ඔය කියලා තියෙන්නේ. ගෙදර දිව්‍ය විමානයක් කරගන්න හැටි. නෝනයි මහත්තයයි දෙන්නා ප්‍රධාන දෙවියා සහ දෙවඟන බවට පත් වුණාම දරුවෝ දිව්‍ය කුමර කුමරියෝ බවට පත් වෙනවා. එහෙනම් ගෙදර කියන්නේ මොකද්ද එතකොට? දිව්‍ය ලෝකේ නැත්තම් දිව්‍ය විමානේ ගෙදරම හදා ගන්න පුළුවන්. සිංහලෝවාද සූත්‍රයේ දක්වන කරුණු ටික අනුගමනය කරනවා නම් කොච්චර සාර්ථක නිවිච්ච සැනසිච්ච ජීවිතයක් නිවසක් උරුම කරගන්න පුළුවන්ද අපිට? බුදුන් සරණ යනවා කියන්නේ ඔන්නෝකට. භාග්‍යවතුන් වහන්සේ කියපු දේ කරනවා. ඒ කියපු දේ අනුගමනය කරනවා. ස්වාමියාගෙන් භාර්යාවට ප්‍රධානම ඒවා පහක් දක්වනවනේ යුතුයකම් කියලා මෙතන. එක තමයි සම්මානනාය. සම්මානනාය. අපි දන්න වචනයක් නේ සම්මාන කියන්නේ. සම්මාන දෙන්නේ කාටද? දක්ෂයන්ට. සම්මාන දෙන්නේ දක්ෂයන්ට. ඒ මොකටද? අගය කරන්න. ඔසවා තබන්න. තව දිරිමත් කරන්න. ඕකමයි තථාගතමගේ බුදු පියාණන් වහන්සේ දේශනා කරන්නේ. ස්වාමියාට කියනවා නුඹ නුඹේ බිරිඳට සම්මාන දෙන්න. ඒ කියන්නේ ලෝකඩ පදක්කම රිදී පදක්කම රම් පදක්කම් හදලා බෙල්ලට දාන්න කියන එක නෙවෙයි. මොකද්ද කියන්නේ? සම්මානනායි. අගය කරන්න. ගරු කරන්න. ප්‍රශංසා කරන්න. හොඳ දෙයක් කරලා තිබුණාම ඒක අගය කරන්න, ඒක හොඳයි කියන්න. මේ සමාජයේ බන දන්නේ නැති වුණාම බන දන්නේ නැති නිසා හරි කුහකයිනේ. බලන්න පින්නතුනේ එහෙම නෙවෙයිද කියලා. සමාජයේ මිනිස්සු කුහක වෙන්න එක හේතුවක් තමයි බන දන්නේ නැති එක. හරි කලාතුරකින් කෙනෙක්නේ අවංකවම තව කෙනෙක්ගේ ගුණයක් වර්ණනා කරන්නේ. අඩුම ගානේ මේ තමන්ගෙම කෙනාගේ ගුණ වර්ණනා කරන්නේ නෑ. කැමති නෑ. ඒක තමයි කුහකකම කියලා කියන්නේ. තියෙන ගුණ වර්ණනා කරන්න. ගුරුවරයා ගෝලයාගේ තියෙන ගුණ වර්ණනා කරනවා. කුහකකමක් නෑ. ඉස්සර නම් ඒව ඉහළින්ම තිබුණා. දැන් එහෙම නෑ. ඒව ගොඩක් අඩු වෙලා දැන් තියෙන්නේ. එහෙම තියෙන. දැන් මෙතන බලන්න භාග්‍යතුන් වහන්සේ ස්වාමියාට කියනවා බිරිඳට සම්මානණය කරන්න. ගුණ වර්ණනා කරන්න. හොඳ දේ හොඳයි කියන්න. අගය කරන්න. ප්‍රශංසා කරන්න. ගරු කරන්න. බිරිඳට ගරු කරන්න ඕන. බිරිඳට ගරු කරනවා කියන්නේ උදේටයි හවසටයි බුලත් දීලා නෝනට වඳින්නේ කියන එක නෙවෙයි. ගරු කරනවා මේ කිව්වේ මොකද්ද? මේ දැන් කියපු වචනේම සම්මානනායි. අගය කරන්න ඕන.
ගොඩාක් තැන්වල එහෙම නැහැනි නේද? මුළු මාසෙම උයලා කන්න දුන්නත් මොනතරම් රසට දුන්නත් නෝනේ ඔයාගේ කෑම හරි රසයි කියන ඔය වාක්‍ය කියාගන්න කට හැදෙන්නේ නැහැ, ඇදෙන්නේ නැහැ, හැඩෙන්නේ නැහැ කුහක කම නිසා. එහෙම නේද? මුළු පවුලටම අම්මා කොයි වෙලාවෙත් කරන්නේ තඹ තඹ කන්න දෙන එකනේ, උය උයා කන්න දෙන එකනේ මුළු පවුලටම. කවදාවත් අම්මගේ හිත හැදෙන්න සතුටු වෙන්න අම්මා හොඳට රසට ඇදුවාම රසයි කියනවද? හරි කලාතුරකින් තමයි කියන්නේ. හැබැයි ඔය අතරතුරේ පුංචි ප්‍රමාද දෝෂයකින් අම්මගෙන් ලුණු ටිකක් මදි වුණොත් එහෙම හොද්දට මාසෙකදී එක දවසකදී එදාට මොකෝ වෙන්නේ? එදාට නම් කියාවි කතන්දර නේද? එදාට නම් හොඳ හොඳ සම්මාන ප්‍රදානය කරાવી අම්මට. මේ හොද්දට ලුණු ඩිංගක් මදි වෙලා, ලුණු වැඩි වෙලා නම් තව කමකුත් නෑ, අත් කරන්න බෑනේ. ලුණු මදි වුණාම ඉතින් ලුණු තියෙන තැනට ගිහිල්ලා දාගන්න පුළුවන්නේ. එහෙමත් දාගන්න නැතිව හොඳ සම්මාන දේවි ඉතින් නේද අම්මට? ඉතින් එතකොට හිත නරක් වුණාම පවුලේ සමාජිකයෙකුගේ ඒක බලපාන සවුලට. ඒ නිසා භාග්‍යතුන් වහන්සේ ස්වාමියට කියනවා බිරිඳට සම්මාන කරන්න, ගරු කරන්න, අගය කරන්න, ප්‍රශංසා කරන්න. ඇය හොඳ නිර්මාණයක් කළොත් ආ හොඳයි කියලා එකට කියන්නේ, ඒක අගය කරන්න. නේද? උයන පියන මහන ගොතන නෝනලා කොච්චර ඉන්නවද? අලුත් දේවල් අඳුන ගේ අලංකාර කරන වත්ත පිටි ලස්සනට පිසිඳු තියාගෙන. හරි කලාතුරකින් තමයි ඉතින් ඒවට හොඳක් අහන්න තියෙන්නේ. හොඳ නොකිව්වත් කමක් නෑ, අනවශ්‍ය මේ විවේචනය නොකර ඉන්නවා නේද? අඩුපාඩු සමහරලාට විවේචනය කරනවා. සම්මානනයි. දෙක අනවමානයි. ඒ කියන්නේ කිසිම හේතුවක් නිසා බිරිඳට අගෞරව කරන්න එපා කියලා. අවමන් කරන්න එපා. ඒකයි අනවමානයි කියලා කිව්වේ. අවමන් කරන්න එපා. සම්මාන නොකරත් කමන්නේ, අවමන් නොකර ඉන්න ඕන. නරක වචන, කැත වචන හරියට පාවිච්චි වෙනව ගොඩක් තැන්වල. ඒක නිසා මේ වෙනකොට පින්වත්තුනේ ලංකාවේ පවුල් ජීවිත විශාල ප්‍රමාණයක් ව්‍යාකූල වෙලා තියෙන්නේ, අසාර්ථක වෙලා තියෙන්නේ. වත්මනේ උසාවියකට ගිහින් බලන්න ඕන දවසකට කතා කරන නඩු වලින් අවම 160ක් 160ක් දිවොස් නඩු, දික්කසාධන. බුද්ධාගමේ දික්කසාධනේ, දික්කසාද තියෙනවනේ, කොටකසාදක් තියෙන්නේ පය නේද? දික්කසාදක් නැහැ බුද්ධාගමේ, කොටකසාදක් නැහැ. එකතු වෙච්ච දෙන්න ජීවිතාන්තය දක්වාම අවබෝධයෙන් යුක්තව යන්න ඕන ගමනක් ගැනයි භාග්‍යතුන් වහන්සේ උගන්වලා තියෙන්නේ. ඒ ගමන සාර්ථක කරන ක්‍රම ටික තමයි මේ කියාගෙන යන්නේ. අවමන් නොකරන්න ඕන. අප්‍රිය නරක පරුෂ වචන වලින් ආමන්ත්‍රණය නොකරන්න වග බලා ගන්න ඕන. මිනිස්සෙක් තියා පින්නතුනි gedara hadana suratalayta hadana අපේ බල්ලවත් කැමැතිද තදට කතා කරොත් එහෙම. සැරෙන් දොට්ට යන්න කියලා කිව්වොත් එහෙම සැර කරලා එයා කොහොමද එළියට යන්නේ? එයාගේ ප්‍රතිචාරය කොයි වගේ? හිත නරක් වෙලා නේද යන්නේ? ආදරෙන් කිව්වහම යනෝ වගේද යන්නේ? සැර කළා දොට්ට බහින්න කිව්වහම සතෙක්වත් කැමති නෑ නරක වචනවලට. මිනිසු කැමති වේද කීයටවත්? ඒ නිසා අවමන් නොකළ යුතුයි. දෙක. තුන්වෙනි එක අනතිචරිය. හරිම වටින මේක අද කාලේ හැටියට. ස්වාමියට උගන්වනවා භාග්‍යවතුන් වහන්සේ අනතිචරිය. අනාචාරේපා. බිරිඳ ඉක්මවා යන නරක නපුරු ජරා කැත අශික්කිත හැසිරින් හදාගන්න එපා. වෙන උන්දලා ගැන හීනකින්වත් හිතන්න එපා කියන එක නෙමෙයි කියන්නේ. ඒක හරි වටිනවා. ඉස්සර අපේ සිංහල කියමනක තියෙනවා පෞල් ජීවිතයකටපත් වුනහම ස්වාමියා රෑ දෙගොඩ හරියෙන්ද තියාගන්න නැතුව කොයි ගමන ගියත් රෑවෙන්න කලින් එන්න ඕන. රෑවෙන්න කලින් එන්න ඕන කියන එක කිව්වේ කොහොමද දන්නවද?
එලියක් අරන් එන ගමනක් යන්ට එපා. ඒකින් කියවෙන්නේ මොකද්ද බලන්න? එලියක් අරන් එන ගමනක් යන්න එපා කියන කරුවලේ වරෙන් කියලාද කියන්නේ? නෑ, රෑ වෙන්න කලින් ගෙදර එන්න කියලා නෙමෙයි කියන්නේ. රෑ වෙන්න කලින් එන්න කියලා කියලා තියෙනවා. ඉතින් මේ බලන්න තුන්වෙනි යුතුකම තමයි මේ දක්වලා තියෙන්නේ. මේ වෙලේ ලොකු ගැළපිල්ලක් තියෙනවා. මම ඊළඟ ටික කියලා කියන්නම් ගැළපිල්ල. අංක මතක තියන් හිටියම් වටිනවා. තුන්වෙනි එකේ තියෙන්නේ මොකද්ද? අනතිචරියා. ජරා ඇසිරින් එපා. නරක ඇසිරින් එපා කියන බිරිඳ ඇර වෙන අය සම්බන්ධව කිසිඳු කතන්දරයක් නැහැ. එපා. තහනම්. ස්වාමියා බිරිඳට කරන්න ඕන හතරවෙනි යුතුකමේ තියෙන්නේ ඉස්සරිය වොස්සක්ගෙන ගෙදර අධිපතිකම නෝනට දෙන්න කියලා තියෙන්නේ. ගෙදර පාලනය කිරීමේ කටයුතු ටික නෝනට දෙන්න කියලා තියෙන්නේ. මොකද දරුවන් උනත් මොනවාරි දෙයක් අඩුපාඩු වුනහම කියාගෙන ඉන්නේ තාත්තට නෙවෙයි අම්මට නේ කියන්නේ. අම්මේ මකනේ නැති වුණා, අම්මේ පැන්සල කැඩුනා, එදා අම්මේ මේස් එක ඉරුණා, අම්මට නේ කියාගෙන. එතකොට අම්මට ගෙදර තිබෙන්න ඕන අයිතිවාසිකම තාත්තගේ මුදල් පාවිච්චි කරලා දරුවන්ගේ අඩුපාඩුව හදාන. ආල්මිරි තුන පහ ලුණු ගම්බිරිස ආදී දේවල් එහෙම නැති වුණාමත් නෝනා එපැයි තින් ඒවා සම්පාදනය කරන්න. ඉතින් ස්වාමියාගේ ඕ නැත්තම් ගෙදර පොදු ධනය බිරිඳට ඒ අවශ්‍ය පරිදි යොදන්න බැරි නම් ඒ ගෙදර අසාර්ථක ගෙදරක් බවට පත් වෙනවා. ඒ නිසා ස්වාමියාට භාග්‍යතුන් වහන්සේ උගන්වන ගෙදර ඒ ගෘහය පාලන කිරීමේ කටයුතු එයාට දෙන්න. ගෘහණියනි. ගෘහණිය. ගෘහය පාලනය කරන්නීය. වචනේ තේරුනේ. ගෘහණිය කියන්නේ ඒක. ඒක පාලනය කරන්න එහෙම තියෙන්න ඕනනේ. නැත්නම් දරුවගේ මකන කෑල්ල නැති වුනහම දරුවා ඇවිල්ලා ඒක අම්මට කිව්වහම අම්මට සිදුවෙනවා නම් ෆෝම් එකක් පුරවලා අස්සම් කරලා මහත්තයාට යොමු කරලා අනුමැතිය අරගෙන ලාච්චුවෙන් සල්ලි අරගෙන මකන කෑල්ලක් අරන් දෙන්න. එහෙ පවුල නම් උගක්කල් කන්න පුළුවන් පවුලක් වෙන්නේ නැහැ. එහෙම බෑ. ඉතින් නෝනට ගෙදර පාලනය බාර දෙන්න කියන මේ දේශනාව තුළ එය බාර ගන්න නෝනට බෑ. කකුල පිට කකුලක් දාන්න නිකන් ඉන්න. නෝනගේ යුතුයකම් වලදී දක්වලා තියෙන එක කොහොමද කරන්න ඕන කියලා. මහත්තයාගේ පස්වෙනි යුතුයකම අලංකාරානුපදානේන පුළුවන් වෙලාවට අතට වැඩිපුර කීයක් හරි හම්බ වුණාම බිරිඳට අලංකාර දෙයකින් සංග්‍රහ කරන අලංකාරානුපදානේන අලංකාර දෙයකින් ප්‍රදානය කරන තෑගි දෙන්න නෝනට අතට කීයක් හරි ආවහම් ආදායමේ හැටියට. මොකද නෝනලා බිරිඳ හරි කැමති කෑම නැති වුණත් ඇඳලා ඉන්න තියෙනවනะ. ගතට ඇඳුමක් ඇඳලා නේද මොනෝ හරි කන කර ආභරණයක් එහෙම පැලඳලා ඉන්න තියෙනව නම් කැමති. බාණ්ඩ බුදුරජාණන් වහන්සේ මේ නිවනමද දැන් මේ ඒකාන්ත වශයෙන් පරලෝකයේද දැන් මේ කියන්නේ? මෙලව ජීවිතේ. ඒකයි ගෙදර තමයි නිවන තියෙන්නේ ඒක මේ කියන්නේ. ගෙදරයි නිවීම සැනසෙල්ල උදා කරගන්න ඕන මුලින්. එතන සැනසෙල්ලක් නිවීමක් නැතුව අපි මේ කොහේ තියෙන නිවනක්ද එතකොට එනම් හොයන්න හදා. දැන් මේ යුතුයකම් පහ ස්වාමියාගෙන් ඉටුනහම බිරිඳ තමයි ස්වාමියාව නෙවෙයි ඉලක්ක වෙලා තියෙන්නේ. ඔන්න බලන්න භාග්‍යතුන් වහන්සේගේ ඉගැන්වීමේ හැටි. ගෙදර දොරේ වැඩ ටික හොඳට කරන එක ස්වාමියාට කරන සැලකිල්ලක් විදියට තමයි දක්වලා තියෙන්නේ. එහෙනම් බිරිඳ විසින් ස්වාමියාට කරන සැලකිල්ලක්සේ සලකාගෙන ගෙදර දොරේ වැඩ ටික හොඳට සංවිධානය කරගෙන කරන්න ඕන. හරියට කරන්න ඕන. සුසංවිහිත කම්මන්ත. දෙක. සුසංවිහිත පරිජන. ස්වාමියාගේ නෑයින්ට, ස්වාමියාගේ හිතමිත්‍රාදීන්ට ඒ ඥාති සංග්‍රහ සහ ආගන්තුක සත්කාරත් කරන්න ඕන. ඇත්තටම ගොඩක් නිවෙස්වල ගැටලු ඇති වෙච්ච තැනක් ඔය. මහත්තයාගේ හිතවතෙක් කවුරු හරි කෙනෙක් අහන නෝන රුස්සන්නේ ගණන් ගන්නෑ නේද, තේ ටිකක් හදලා දෙන්නේ, ඒ ඌමනාවෙන් කතා කරන්නේ. ඉතින් එයාගේ තියෙන ඒ අංග චලන නොනික් දේවල් ඒ ආගන්තුක කෙනා දැක්කහම එයා හිතනෝ මේ අපි එනවට අකමැතියි කියලා. ඉතින් ඒක මහත්තයාට කිව්වා ඔන්න එතන ගැටලුවක් හටගන්න.
අද නැන්දම්මල ලේලිලගේ ප්‍රශ්න සෑහෙන්න තියෙන. සුසංවිහිත පරිඥාන. ඒක ඇති වෙන එක වළක්වන්න. නැන්දම්මල ලේලිලගේ ප්‍රශ්න ඇති වෙන එක වළක්වන්න මේ බණපද දෙදේතනා කළේ. ස්වාමියාගේ ඥාතීන්ට ඥාති සංග්‍රහ කරන්නලු. ඒ කළ යුතු දේ මේ මේ කියලා වෙන්වෙන් වශයෙන් නෙවෙයි තමන් තමන්ගේ ප්‍රමාණයට ඒව කරන්න ඕන. ගැටලු ඇති නොවන තැනට වග බලා ගන්න ඕන. මහන්සියලේ කටයුතු කරන්න ඕන. ඒකයි සුසංවිහිත පරිඥාන කියලා කියන්නේ. දැන් දෙක. තුන්වෙනි එක බලන්න. දැන් ඉස්සෙල්ල එකේ තුන්වෙනි එක මතක තියාගන්න. මං කිව්වා නිලක්කම් වශයෙන් මතක තියාගනි. ඔන්න මේකේ තුන්වෙනි. අනති චාරිනීච හෝති. බිරිඳට කියනවා තුන්වෙනි එකේදී ස්වාමියා ඉක්මවා යන නරක නපුරු ජරා කැත හැසිරින් හදාගන්න එපා. ඒකම නේද ස්වාමියාගේ තුන්වෙනි එකේ දෙක සමාන. පන්සිල් වල තුන්වෙනි එකේ තියෙනෙත් ඒක නේද? කාමේසු මිච්ඡාචාරා වේරමණි. මං කිව්වේ බලන්න පුදුම ගැළපිල්ලක් කියලා. පන්සිල් කොත්තනේ දේශනා කළේ. ඉංගලවද සූත්‍රයේ කොත්තනේ දේශනා කළේ. මේවා බලන්න භාග්‍යතුන් වහන්සේ කොච්චර ගලපලද දේශනා කළාදී. කාමීසු මිච්ඡාචාර කාමයන් වල වැරදි හැසිරින් එපා. එතකොට එකකින් කියනවා එහෙනම් නිවැරදි හැසිරින් කමක් නැහැ. කාමයන් වල බහුවචනෙන් එතකොට තියෙන. එහෙනම් ගොඩක් මොනේ පංචකාමනේ? ඇස පිනවීම, කන පිනවීම, නාසය පිනවීම, දිව පිනවීම, ශරීරයේ පිනවීම. එතන පහ. ඒකයි කාමේසු කියලා කිව්වේ බහුවචනෙන් කියලා තියෙන. එතකොට මේවා පිනවනකොට ඒවට සීමාවක් තියෙන සීමාවක් සදාචාරය කියන සීමාව. සදාචාරය නැමැති සීමාව පැන්න ගමන් මිච්ඡාචාර. ඇසිරින් වැරදි නරකයි නපුරුයි ආශික්කිතයි පහක් තිරිසන් සීමාව පැන්න ගමන්. සීමාව එහෙනම් විවාහක ස්වාමියාට විවාහක බිරිඳ, විවාහක බිරිඳට විවාහක ස්වාමියා, එච්චරයි. ඉන් එහා සීමාවක්. ඒක තමයි සීමා. එහෙනම් දෙදෙනාගේම යුතුයකම් වල තුන්වෙනි එක එකම කාරණාව දක්වලා තියෙන. අනතිචාරිනීච හෝති. හීනකින්වත් ස්වාමියා හැර වෙන අය ගැන හිතන්න එපා කියන එකයි මේ කියලා තියෙන්නේ. ස්වාමියාගේ යුතුයකම් වල හතරවෙනි එකේ තිබුණේ gedara palane nonata dinna kiyala. නෝනගේ යුතුයකම් වල හතරවෙනි එකේ තියෙන ඒ පාලනය කරන හැටි. ඒ පාලනය කරන හැටි. සම්භතං අනුරක්කති. එහෙනම් හම්බ කරන් ආපු ධනෙ ස්වාමියාගේ ධනෙ, ස්වාමියාගේ මහන්සිය, දෙදෙනාගේ මහන්සිය වෙන්න පුළුවන් අද කාලේ ඇති මේවා. මොකද කරන්නේ කියලා? අර පිරිමැස්මෙන් පරිහරණය කරන්න. අනවශ්‍ය වියදම් කපා හරින්න තියෙන. එතකොට ඒකනේ මං ගෘහණිය කිව්වේ ගෘහය පාලනය කරන්නිය කියලා. ගෘහය හරියට පාලනය කරගන්න බැරි වුණොත් එයා අදක්ෂයි. එයා දක්ෂ බිරිඳක් නෙවෙයි. එයා දක්ෂ කාන්තාවක් ගෘහණියක් එහෙම නෙවෙයි. අදක්ෂයි. අනවශ්‍ය තැනක අනවශ්‍ය වෙලාවක ලයිට් එකක් පත් වුණා. ඒක නිවල දාන්න ඕන. මොකද අපේ මූලික ධනයට නිහානි වෙන්නේ. නේද? වතුර කරා මේක ගෙදර තියෙන සමහරට දැන් ගොඩක් කරලා තියෙන්නේ. ඒ උදාහරණ මම ඒව ගන්න ඒවනේ වැඩිපුරින්. කොහොමද දැන් කරාමනේ ගොඩක් තැඟල තියෙ. අපි හිතමු ඒව ගෙවිලා මොනවා හරි කරලා වතුර බිඳුව බිඳුව අහක යන. එහෙන් දක්ෂ නම් ගෘහණී ඉක්මනින් ඒකට අලුතෙන් කරාමයක් දාන්න ඕන. මොකද බිඳුව 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 අහක ගිය ඒවා එකතු වෙනකොට දැන් තියරි නේද? ලොකු ප්‍රමාණයක් එකතු වෙලා හානිදායකයි. ඒකයි. අනවශ්‍ය වේදන් කපා හරින්න ඕන. මොනවටද අනවශ්‍ය වේදන් යන්නේ කියලා කල්පනා කරලා බලන්න ඕන. අනවශ්‍ය වේදන් යනවා ගෘහයක ඒ ගෘහ ජීවිතය සාර්ථක කරගන්නකොට පාවිච්චි කරන බඩු මුට්ටු තියෙනව නේද? ඒවා උප්පරිම ප්‍රයෝජනය ගන්න කියලා තමයි බුද්ධ දේශනාවේ තියෙන්නේ. කැඩෙන බිඳිනීම නැවත නැවත ප්‍රතිසංස්කරණය කරගෙන පාවිච්චි කරන්න කියලා තියෙන්නේ. බින්නම් පටිසංකරෝති. බිඳිනේම ප්‍රතිසංස්කරණය කරගන්න. පුටුවක මේසයක එක අණ්ඩක් ගැටලුවක් ආවම හෙල වෙනවා නම් දිරලා නම් ලේසිම ක්‍රමය මොකද? පුටුවම මේසෙම අහකට දැම්ම අලුතෙන් එකක් ගෙනවා. එහෙම කරන්න එපා කියලා තියෙන්නේ. එක අණ්ඩයිනේ අවුල තියෙන්නේ. එයකට අණ්ඩක් දාගන්න. එහෙම. ඇඳුම උප්පරෙම ප්‍රයෝජනෙ ගන්න කියලා තියෙන්නේ. දැන් එහෙම නෑ. හරි වියදම්. එහෙමකෝ මේ පැෂන් කෙලෙස් නිසා නේක වෙලා තියෙන්නේ.
ඒක ඇඳුමක් ආයිතික ගමනයි දෙකයි තුනයිනේ. ඔය ලොකු ගණන් දීලා ගේනවයි කියන ඔය මගුල් ගෙවල් වලට අඳින ඒවා එහෙම. පරිම දෙපාරක් වගේලු අඳින්න එහෙමත් කෙනෙක්ලු දෙපාරක් අඳිනවා කියන්නේ. අපෝ කන්දයි යන්න බෑ කියලා තව 10 15 දා 20 දා දිලා තව එකක් ගේනවා. ඔය මානසික ගැටලුවක් නේද කොට තියෙන්නේ. එහෙම බෑ. බලන්නකෝ දැන් මේ සිවුර අට පෙරිකරට ඉදි කටුවයි නූල් බෝලේ තියෙන්නේ මොකටද? ඉරෙන්ඩ ඉරෙන්ඩ මහ මහ අඳින්න ඕන. ඉරෙන්ඩ ඉරෙන්ඩ මහ මහ අඳින්න ඕන. ආන්න ඇඳුම ගැන කතා කරන්න තියෙන්නේ. ඔය ඇත්තන්ගේ ඇඳුම නෙමෙයි අපේ ඇඳුම ගැන කතා කරන්න මාසයක් කල් තියෙනවා. මාසයක්. මේ සිවුර අබලන් වෙලම ගියාම ඉරිනා මැහුවා ඉරුනා මැහුවා ඉරුනා මැහුවා ඔහම අඳින්න බැරි මට්ටමක් එනවනේ. කපල හදලා අඳනෙට ගන්න ඕන. එතකොට සිවුරට යටින්නේ තියෙන්නේ. ඒකත් අබලන් වෙලා යනකොට නාන කඩේ වලට ගන්න ඕන. ජලසාටිකාවල ඇතිරිලි වල කොට්ට උර හදන්න මෙට්ට උර හදන්න ඒවට ගන්න කියලා තියෙන්නේ. ඒ වටත් අරන් පරිම ආත්පිස්නා පාපිස්නාවෙන් දිරලම යනකන් අන්තිම කෑලි ටික හීන් වෙන්න කෑලි වල දිරලීරලා මැටිත් එක්ක අනලා වරිච්චි ගහන්න කියලා තමයි තියෙන්නේ. ඒවල වරිච්චිනේ තිබුණේ ගල් ගහා වුණත් බිත්ති වල එහෙමද බලන්න උපරිම ප්‍රයෝජනෙ ගන්න. බිරිඳක් දක්ෂ වෙන්න ඕන තියෙන හැම දෙයක්ම පුළුවන් තරම් පරිස්සම් කරගෙන සා බිඳෙන්න බිඳිනේව ප්‍රතිසංස්කරණය කරගෙන පාවිච්චි කරන. ඒ මානසික මට්ටමේ මේ ධර්මානුකූල ඉගැන්වීමෙන් පිටපැන්න නිසා අද එහෙම එකක් නෑ. අද හැමදේම වටින මේ එළියට දාලා නොවටිනා දේවල් ගෙට ගන්න තත්ත්වයක් තියෙනවා. පරම්පරාවෙන් උරුම වෙලා ආපු නේද තේක්ක වලින් ගෙන ආපු අල්මාරි බුරුත වලින් ගෙන ආපු ඇඳ නේද බුරුත කවිච්චිය කළුවර මේසය අල්මාරිය වෙන්න පුළුවන්. දැන් ඒව ගැලපෙන ඒ තීන හරියක් ඔය ප්‍රධාන පාරේ යනකොට තියෙන්නේ. විශේෂයෙන්ම ඔය මුදුබඩ ලයින් එකේ එහෙම විශේෂයෙන්ම තියෙනවද ඇන්ටි කඩ තියෙන්නේ. අන්න එව්වයි තියෙන්නේ. මොනේ ගෙදරට ගෙනල්ලා තියෙන්නේ ප්ලාස්ටික් ගෙනල්ලා. අර ඔක්කොම ඇන්ටික් දැන් ප්ලාස්ටික් ගෙදරට ගෙනල්ලා තියෙන්නේ. සේරම පිත්තල බඩු ටික වීසි කරලා දාලානේ පැත්තකට දාලා ගොනේ ගෙනල්ලා තියෙනුනේ. ප්ලාස්ටික් ගෙනල්ලා තියෙන්නේ ඔක්කොම. කිසිම වටිනාකමක් නැති මහා හානිදායක දේවල් ටික ලංගන්න. මේ ළඟදී එක මහත්මයෙක් කිව්වා අපේ දෙමව්පියන්ගෙන් දෑවැද්දට හම්බෙච්ච අපේ හාමුදුරුවනේ පුටු සැටි අපේ නෝනට තීත්ත වෙලා අන්නේ පිළිකන්නට දාලා එහා පැත්තට දාලා ඇගුවා. ගිහිල්ලා 135,000ක් දීලා සෝපා එකක් ගෙනාවා කිව්වා. ගිහී එහාට මෙහාට යන්නත් බෑ ඉඩත් නෑ කිව්වා. ඒකෙන් ඇති වැඩකුත් නෑ කිව්වා. තුන් දිනෙකටවත් වාඩි වෙන්න බෑ කියලා කිව්වා. අරච්චර වටින එක එහා පැත්තට දාලා වටිනාකම අරගෙන බැලුවොත් එහෙම ඉතින් සෝපානේ තිය වටිනාකමත් එක්ක අර කල්පවැත්මත් එක්ක බලනකොට හරිම දුර්වල තැනක කීවා තියෙනවා. අපි එහෙම මානසික මට්ටමක් එහෙම හදාගෙන දියුණු වෙන්න බෑ. නැත්තං න ගවීෂින්තු මොනව හරි නැති වෙනවා නම් ගේදර දෙයක් ඒ කියන්නේ වියදම අධික නම් ඒක දෙනගෙන ඒක පාලනය කරන්න ඕන. අපරිමිත පාන භෝජන කන බොනේ වට යන වියදම වැඩි නම් ඒකත් පාලනය කරන්න ඕන. එමකෝ කෑම බීම වලට වියදම වැඩි වුණාට කාලා නැ බීලා නැ බලනකොට යන්තම් සන්තම් කාලා හද හදා තඹ තඹ මොකද කරලා තියෙන්නේ. ඔව් අහක දාලා තියෙන්නේ බලනකොට. අහක දාලා තියෙන්නේ. කාලා නැ. බිරිඳක් දක්ෂ වෙන්න ඕන. ඒක ගොඩක්ම පාලනය කරන්න පුළුවන් වෙන්න ඕන. ඒයි ගෘහණී සම්භතං අනුරක්ක තියෙනං ස්වාමී හම්බ කරන් එන දේවල් මනාව පාලනය කරන්න ඕනේ හතරවෙනි යුතුයකම්. පස්වෙනි එක දක්කාච හෝති අනලසා සබ්බ කිච්චේසු. ඒ වාක්‍ය ඇතුළට කාරණා කීපයක් එකතු කරලා බුදු පියාණන් වහන්සේ සාර්ථක ගෘහණියක් වෙන්න සාර්ථක බිරිඳක් වෙන්න හොඳ පවුල් සංස්ථාවක් ගතකරන්ඩ බිරිඳ දක්කාච හෝති දක්ෂ වෙන්න ඕන අනලසා කම්මැලි නැති වෙන්න ඕන. බිරිඳ දක්ෂ වෙච්ච තරමට ගෘහ ජීවිතය සාර්ථකයි. බිරිඳ අලස නොවෙච්ච තරමට ගෘහ ජීවිතය සාර්ථකයි. නිකමට හිතලා බලන්න දැන් අපේ ගෙදරක අම්මා කම්මැලි වුණොත් මොකෝ පාන්දරට? අම්මා පාන්දර නැගිටේ නැති වුණොත්? හරි අසාධාරණයි කේවල වල සමහර වැඩ. ඇයි? අම්මා අන්තිමටම නිදියන්නත් ඕන අම්මා ඉස්සෙල්ලම නැගිටින්නත් ඕන. ඇය ගෘහණිය වෙන්නේ ගෙදර වැඩවලදී. ඇය බිරිඳ වෙන්නේ තාත්තා ඉස්සරහනේ. නේද? එතකොට ඇයි වැඩකාරියද දරුවන්ගේ? මේ රටේ මේ සමාජයේ ගොඩක් දරුවෝ හිතන් ඉන්නේ නම් එහෙම තමයි. අම්මා යනු අපේ
වැඩකාරිය කියලා තමයි හිතන්නේ. මොන අසාධාරණයක්ද දෙවියනේ, අම්මා අන්තිමට නිදියන්නේ. තේරගෙම දේවල් වහලා උයලා පිහලා කණ්ඩ දීලා වලම්පිකන් හොදලා දොරවල් වහලා දේ ජනෙල් වහලා ඒවා වට දෙකක් බලන්න ඕන. ආපහු අරගොල්ලෝ වැහුවට හරියට වැහුවක් දන්නේ නේ නේද? සොයිබ දාලාද කියලා බලලා අනවස ලයිසේරම නිවලා දාලා ළමයි නිදියන ඒක නිදියන එක හරියට නිද්ද කියලාත් බලනවා. ආයි අම්ම ගිහලා ඔළුව දාලා නේද? නෙට් එක දාන නම් ඒක හරියට දාගෙනද ඒ රෙදි පොරවගෙනද එව්වත් හදලා තියලා ඉතින් අම්මා අන්තිමටම නිදියගෙන වැඩේ බලන්න ඔෆිස් යන දුවෙක් පුතෙක් එහෙම ඉන්න ඕන. පුතෙකුටත් වඩා දුවෙක් එහෙම ඉන්න ඕන ගෙදර ඊළඟට බලන්න. අනේ අම්මා ආයි පාන්දර නැගිටල උයලා මුල් දෙකක් බඳින්න එපැයි නේද? ඔෆිස් යන එකීට උදේට කන්න මුලයි දවල්ට කන්න මුලයි දෙකක් බඳින්න එපැයි. ඔෆිස් යන එකීට හකට ඉන්නේ තේරම කරන්නේ ඒකෙන් තමයි කියලා. නැගිටලා අඩුම ගන්න ලූණු ගෙඩියක්වත් හදා දෙනවද? එහෙම අයත් ඇති ගොඩක් නැහැ කියන එකයි මං කියන්නේ. ඒ හදලානේ අම්මා ඒ අද්දි එළි වෙනකොට පැනලා මිදුලක් ඩිංගක් අතුවා ගන්නකො කොහොම හරි බතලිපේ තියලා හොද්ද හදන ගම මල් ටිකක් අදාගෙන නුබුදුන් වඳින්න ඕන නිසා නේද? ඒව මෙව ඔක්කොම කරලා මල්ලා හදලා මල්ලට බත් මුල් දෙකක් දාලා ඒවත් දාලා ඔක්කොම කරලා හදලා දෙනවනේ ගෙදර අනිත් මිනිස්සු තාම බුදි නේද? හරි අසාධාරණ. අම්මා කම්මැලි වුණොත් මොකක් වෙයිද කියලා ඒකයි මං කිව්වේ හිතලා බලන්නේ කියලා. පාන්දර අම්මා නැගිට නැතුනොත් එහෙම ගෙදර මොන වගේ වෙයිද කියලා. මූසලයි මූ දේවිය තමයි එතකොට ගෙදරට එන්නේ. ඉතින් ඒක නිසා දක්ෂ තැනැත්තියක් කම්මැලි නැතිද? මොකටද දක්ෂ? ගෘහපාලන කටයුත්තට. උයන්ඩ පියන්ඩ මහන්ඩ ගොතන්ට මෙන්න මේ දේවල්, ඒවා අතිරේක දැනුම මේ ගෙදර ගෘහ ජීවිතේ සාර්ථක කරගන්න. සමහර ගෙවල් හරි ලස්සනයි. එහෙමකෝ ඒ ගෘහණිය හරියට දන්නව ලස්සනට ගේ පාලනය කරා. ගෙදර ලොකුවට තිබුණට බඩු මූටු ගෙදර ගොඩාක් තිබුණට ලස්සන වෙනවද පින්නතුනේ? ඒව තියන්න ඕන තැන තියන්න ඕන එක තියලා නැත්නම් ගොඩක් ගෙවල් වල බලන්න ඒක නේද වෙලා තියෙන්නේ කියලා. මොකද වෙලා තියෙන්නේ? ගේත් හොඳට ඉඩකඩ තියෙන බඩු මූටු තියෙන කිසිම ලකයක් නැහැ පිරියක් නැහැ ගෙදරට ගොඩ වුණා. මොකද හේතුව? ඒව ඌමන තැනට ගැළපිලා නැහැ. ගලප ගන්න බැරි වෙලා තියෙන ශීතකරණයේ තියෙන්න ඕන කොතනද? ඒ වුණාට ශීතකරණයේ තියෙන්නේ කොතනද? සමහරවිට ප්‍රධාන ගේන දොරටුවෙන් ඇතුළට යනකොට සාලෙ වෙන්නේ නැති ශීතකරණයේ තියෙන්නේ. ශීතකරණ සාලෙ තිබිලා හරියන්නේ නැහැ. අන්න ඒ වගේ මේක. ඒකට දක්ෂ වෙන එකයි දක්ෂ කියලා කියන්නේ. ගෘහණියමයි මවක් වෙන්නේ කොයි වෙලාවෙද? මවක් වුණාම ඒ මවකට උවමනා කරන දැනුම ඇයට තියෙන්න ඕන, දක්ෂ වෙන්න ඕන කියලා කිව්වේ. ඒ හැම දෙයක් ගැනම දක්ෂව අනලස් වෙච්ච තරමට ගෘහ ජීවිතය සාර්ථකයි. දැන් යුතුකම් පහයි, දෙදෙනාගෙන් පහ. ස්වාමියාගෙන් බිරිඳට, බිරිඳගෙන් ස්වාමියාට කියලා පුජ්‍යල ඉලක්ක කරාට පුජ්‍යල නෙමෙයි මේ පවුලයි ඉලක්ක වෙලා තියෙන්නේ, නිවසයි ඉලක්ක වෙලා තියෙන්නේ. මේ යුතුකම් කොටස මැනවින් ගොඩ නැගුණාම අන්න සාර්ථක ගෘහ ජීවිතයක්. බී වෙන දරුව හොඳයි, අයි අම්මත් හොඳයි, තාත්තත් හොඳයි. ඒ දරුව හොඳයි. දරුවන් පවින් වලක්වගෙන, දරුවන් හොඳ දේවල් වල යොදවලා, දරුවන්ට කාලානුරූපී අධ්‍යාපනයේ ශික්ෂණයත් එක්ක දීලා, ලොකු මහත් වෙච්ච දරුවන්ට ගැළපෙන තැනකින් විවාහය කරලා දීලා, විවාහ වෙච්ච දරුවන්ට මොනෝ හරි තමන්ගේ දේපලක් තියෙනවා නම් අන්න ඒවා පවරලා දීලා දෙමව්පියෝ දෙන්න ඊට පස්සේ යුතුකම් කළා කාටද? දරුවන්ට. මෙන්න මේ යුතුකම් ටිකත් උනා කොච්චර ලස්සන හොඳ පෞල් ජීවිතයක්ද, මොනතරම් වටින ගෘහ ජීවිතයක්. ඕකට ගෘහ ජීවිතය, ගිහි ජීවිතයනේ. ගිහියා ගෙයක් හිමිකාරයනි, ගෙදරක අයිතිකාරයනි ගිහියා කියලා කියන. හොඳ ගිහි ජීවිතයක් තියෙනවා. ගිහියෙක් නම් ඒ ගිහි සැපය කියලා එකක් තියෙනවා, ඒක විඳින්න ඕන. ඒ ගිහි සැපය විඳින ගමන් ගෘහයේ තියෙන සැපේ විඳිනකොට, ඒ සැනසිල්ල ලබනකොට, ඒ සැනසිල්ල කොයි වගේද කියලා වින්දනය කරාම ඕක දෙගුණ තෙගුණ නෙවෙයි සිය කෝටි වාරයකටත් වඩා ඔය කියන සැපයට වඩා වටින සැපයක් මොකද්ද? නිවන් සැපේ කියන්නේ. එහෙනම් නිවසේ තියෙන සුවය සහනය වින්දාම නිවනේ සුවය සහනය කොහොමට ඇතිද කියලා තේරුම් කරලා දෙන්න ලේසි. ඒකයි මම කිව්වේ නිවන කොහෙවත් තියෙන එකක් නෙවෙයි, gedara තියෙන කියලා. අපි විසින්ම හොයාගන්න ඕන එකක් නිවන කියලා කියන්නේ. gedarin අවබෝධ කරගන්න එක. ඒ අවබෝධය තිබුණාම ගෘහ ජීවිතේ සාර්ථකයි. ගෙදර ජීවිතේ සාර්ථක වෙනවා ඒ අවබෝධය තිබිච්ච තරමට. මහන්සි ගන්න ඒ අවබෝධය හදා ගන්න.
ඒ වෙනුවෙනුයි මතක් කළේ. මේ ජීවිතය ගත කරගෙන යනකොට පින්නතුනි අපිට ලාභ අලාභ යස ආයසස නින්දා ප්‍රශංසා ඕව හම්බ වෙනවා. ඉතින් ඔයින් හතරක් ධන හතරක් ඍණනේ. අෂ්ටලෝක ධර්මය කියලානේ ඔකට කියන්නේ. අෂ්ටලෝක ධර්මයේ හතරක් ධන හතරක් ඍණනේ. ධන හතර නැත්තම් හොඳ හතර විතරක් මට ලැබියන් නරක හතර නොලැබියන් කියලා ප්‍රාර්ථනා කරලා පඳුරුකට ගෙවුවට එහෙම වෙන්නේ නැහැ ලෝකේ තියෙනවනේ. ලාභ හම්බ වෙනවා ලාභ ඉවරයි අලාභයක් හම්බෙච්ච ගමන්නේ. නින්දා හම්බ වෙනවා නින්දා ඉවරයි ප්‍රශංසාවක් හම්බෙච්ච ගමන්. සැප විඳිනවා සැප ඉවරයි දුකක් ආපු ගමන්. දුක් විඳින කෙනා දුක ඉවරයි සැපක් ආපු ගමන්. එහෙමයි තියෙන්නේ මේකම. හැමදාම සැපත් නැහැ හැමදාම දුකක් නැහැ. ඒ මොකෝ ඒ විඳින එකේ කෙලවර තියෙන එකේ විරුද්ධ එක. يعني සැප විඳිනවා නම් සැප ඉවර වෙන මොකක් හම්බුනහමද? දුක හම්බෙච්ච ගමන්. එතන හැමදාම සැප නැත්තේ ඒකයි. දුකෙත් එහෙමයි. දුක විඳගෙන යනකොට දුක ඉවර වෙනවා සැප හම්බුනහම. දුකේ කෙලවර සැප තියෙන නිසා. එහෙනම් මේ අෂ්ටලෝක ධර්ම ගැන කල්පනා කරාම ලස්සන උපමාවකින් භාග්‍යවතුන් වහන්සේ පැහැදිලි කරනවා. සේලෝ යතා ඒක ඝනු වාතේන න සමීරති. හිතන්න ශෛලමය පර්වතය, ගල් පර්වතය. වාතේන න සමීරති. කවදාවත් පුළුවන් සූලි සුලඟකින්වත් හොලවන්න? පර්වතය? පර්වතයක් කවදාවත් සූලි සුලඟකින් හොලවන්න බෑ. උපමාව. ඒ විදියට ඒවං නින්දා ප්‍රසංසා. අන්න ඒ විදියට නින්දා ලැබුණත් ප්‍රසංසා ලැබුණත් ඔය දෙකේදීම හෙලවෙන්නේ නැහැ මධ්‍යස්ත වෙන කවුද? න සමින් ජන්ති පණ්ඩිතා. නුණක්කාරයා. නුණක්කාරයා ප්‍රශංසාවක් ලැබුණා, ලාභයක් ලැබුණා, සැපයක් ලැබුණාය කියලා උඩඟු වෙන්නේ නැහැ. එයා දන්නෝ ඒක ඒක ලැබුණට ඒ කොයි වෙලේ හරි නැති වෙනවායි කියලා. අන්න ඒකයි පණ්ඩිතකම දැනුම කියලා කියන්නේ, උගත්කම කියලා කියන්නේ ඒකට. ඒක දන්නේ නැති අය ලාභ ලැබෙනකොට උඩපයින්නවා. ප්‍රසංසා ලැබෙනකොට ඉදිම වෙනවා නේද? කීර්ති ලම්බුනාම හම්බ වෙනකොට අපේ අඟලක් දෙකක් උඩින් යන්නේ. ඒව හම්බ වෙනකොට. හැබැයි දන්නේ නැහැ කොයි වෙලේ හරි ඒව අහිමි වෙනවයි කියලා. අහිමි වෙච්ච දවසට කඩා වැටෙන මේ පුජ්‍යලිය. සහ හැබැයි පඬිතයා ඒවන් නින්දා ප්‍රසංසාසු නින්දා ප්‍රසංසා දෙකේදීම නස්යමින් ජාන්ති හෙලවෙන්නේ නැහැ මැදිස්ත වෙන්න. ඔය ගාතාව ලකුණ්ඩක බද්දිය මහරහතන් වහන්සේ විනුවෙන් දේශනා කරපු එකක්. උන්වහන්සේ ගොඩක් මිටිනේ. උන්වහන්සේ මිටි වෙන්න හේතුවක් තමයි ගොඩාක් පින් කරපු හැමතුගේ පෙර භවයන්වල. ඒ නිසා මේ භවයේ ඔය රාත් වෙන්න පින හම්බුනේ. එක සැරේකදී වෙන කෙනෙක් ලොකු වියදමක් දරලා පින්කමක් ලෑත්ති කරා මේ පුජ්‍යලයා පෙර භවයක ඒ පින්කම බාල කරා. අපෝ ඔච්චර වියදම් කරන්න ඕනේ ඔට වඩා අඩුවෙන් වියදම් කළා ඔය පින්කම කරන්න පුළුවන් කියලා පින්කම බාල කරා. ඒ පින්කම බාල කරපු එකේ ප්‍රතිඵලයේ විදිහට මිටි වෙලා උපන්නා. හැබැයි ලස්සනයි හරි උරු බූටි නුවණක් අරයි රහත් වුණා. රහත් වුණාට පුංචි එක්කෙනෙක්ගේ පෙනුම තියෙන්නේ. එනිසා පන්සලට එන අය අනිත් හාමුදුරුවෝ හිතගෙන පොඩි හාමුදුරුවෝ කෙනෙක් කියලා. කණෙන් අදිනවන හය මිරිගනව ටොකු වයින්ව ඒ වගේ දේවල් කරන කවුරුවත් දන්නේ නැහැ මේ රහතන් වහන්සේ කෙනෙක් වැඩි හිටියේ කියලා. එහෙනම් දන්න අය අහනවා මේ ඔය අරගොල්ල ඔය විදියට එක එක මේ දේවල් කරාම නහයෙන් ඇද්දාම කණ මිරිකුවා මෙහෙම කේන් තියන්නේ නැද්ද එහෙමම නාපයන්නේ නැහැ මේකක් නේ. අන්න ඒ සිද්ධිය අලලා වාගිතුන් හන්සේ ඔය ගාථාව දේශනා කළේ. ඒක අපේ ජීවිතේ සාර්ථක කරගන්න මහඟු වටිනාම ධර්ම අවවාදයක් බවට පත්වේවා. ඒ ධර්ම අවවාදය තුලින් අපේ ජීවිතය ධාර්මික වේවා කියලා ප්‍රාර්ථනා කරගෙන අපි පුණ්‍යානුමෝදනාවට සූදානම් වෙමු. අධ්‍යාපන කටයුතු වල නිරත දරුවන්ගේ ඒ ඉගෙනුම් කටයුතු සියල්ල දිනෙන් දින දියුණුවටමපත් වේවා. හොඳ හිතුවිලි පෞලි සියලු දෙනාගේ ඒ විදිහටම සඵලමත් භාවයටපත් වේවා. මෙලව වශයෙන් මේ හැම කෙනෙකුටම දීර්ඝායුෂ උදාපත් වේවා. පරලෝක වශයෙන් සුගතිය තනාගෙන අභාවයටපත් ඥාතීන්ට අපි හැම කෙනෙකුටම නිවන් දකින්ට මේ සියලු පුණ්‍ය සම්භාර ධර්මයේ පාරමී ධර්මයක්ම වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරගනිමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති.
සාධු සාධු සාධු. අෂ්ටලෝක ධර්මයේ හමුවේ නොසැලෙන මිනිසෙකු වන්නට මඟ පෙන්වා දෙමින් එම උතුම් සදහම් දේශනා පවත්වා වදාළ ගෞරවනීය ස්වාමින්ද්‍රයන්න් වහන්සේ කරන්තෙනිය ගුණකැස්වල සිරිනිවේස ආරාමාධිපති ශාස්ත්‍රපති පූජ්‍යපාද පිටිකල ධම්මවිනීත පින්වත් සාමීන් වහන්සේට තවචිරාත් කාලයක් මෙවැනි අති උතුම් ශාසනික ක්‍රියාවන් නිරත වන්නට ශක්තිය ධෛර්ය නිදුක් නිරෝගී චිරජීවනයේම සැලසේවායි අපි සියලු දෙනා සාදු නාද පවත්වමින් නමස්කාර පූර්වකව ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. See you.